विदेशगत दीमन तलादे सुवर्ण तोटपोल श्री टीवी रूपवाहिनी समगई अदाप समग सम्मुखवाने प्रवीण माध्यवेदी एवगेम समाज आर्थिक देशपालन विचारके कुवन चापा बंडार महता समगई अदापि मे साकच्छाव पवत्तन्ने मा केटी प्रश्न टिकक ओबतुमागेन अहनवा पशुगिय जनवरी मासे अटवेनिदायन पशु लंकावे विशेषयेन मुद्रित माध्य पुवत्पत पुवत्पत मंग अरन ऐविल्ला तियेनवा सटहन करपु गिरुमक् तियेनवा ඒ ගිරුම පවත්වාගෙන ගියේ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ. ඒකේ ජාතික හැඳුනුම්පත් අංකයට 2.9V අකුරයි. ගිනුම හිමි අයගේ නම S වික්‍රමසිංහ. මේ කවුද? දැන් සිරිලිය ගිනුමට මොකද වෙලා තියෙන්නේ? ඇයි 얘ගෙන කතා නැත්තේ? දර්ශන මං කලින් කිව්වනේ සහ මීට කලින් වැඩසටහන්වල කිව්වා ලංකාවේ සිද්ධ වෙන කුමන්ත්‍රණයක් කියලා. ඒ ඉතාම සූක්ෂම විදියට මහින්දගේ පාලනය පෙරලලා දැම්මා. දිවිනි අධිරේ තියෙන නැවත ඔවුන්ට නැගිටින්න බැරි වෙන්න අවශ්‍ය දඩබිම සකස් කරන එක. එතකොට ඔවුන්ගේ කිල්ලෝට ලුහුණු තියෙනවා. ඒක දන්නවා චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල් ප්‍රමුඛම රෙජිමය. ඒක මේක රෙජිම එකක්. දැන් ඔවුන් කරේ FBI එක දාලා කිව්වා උඹලගේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂේ. දාලා කිව්වා උඹලා දැඟලුවොත් උඹලගේ කේස සදිනවා අපි. හරි සරලයි. එතකොට දැන් සිරිලිය ඇදලා පෙන්නවා දැඟලුවොත් මේක ගේනවා. එතකොට රග ක්‍රීඩකයාගේ දැන් මම අහන්න ඝාතනය. දැඟලුවොත් මේක ගේනවා. ඒ දැන් මේක දඩබිමක්. දැන් හරිම සරලයි කවුරු රැහුවොත් එහෙම මේ මූල්‍ය අපරාධ සිද්ධ වෙලා තියෙනවාද අපිට කියන්න බෑ. තම කවුරුත් ඒවා එලිදරව් කරලා පරීක්ෂණ කරලා ඔප්පු කරලා නැහැ. වුණා කියලා මොහොතකට හිතුවොත් මෙතනින් එහාට තීරණය වෙන්නේ එයට මොකද්ද වෙන්නේ කියලා එකම සාධකයක් මත. මොකද්ද සාධකය? රාජපක්ෂලා නිහඬව පරාජය බාර අරගෙන අයින් වෙනව නම් ගේම් එකකින් මේ ගේම් එකක් නේ ගේම් එකෙන් අයින් වෙනව නම් මේ මුකුත් වෙන්නේ නැහැ. ඒ තරවශ්‍ය හයිබ්‍රිඩ් ඉන්නෙත් එහෙමයි. දැන් අපිට පේනවනේ ඒක හයිබ්‍රිඩ් උසාවියේද FCID එකද මේ ඔක්කොම ගේන්නේ දඩබිම හදන්න. නැගිට ගමන් ඇහුවා. දැන් මේ දවස්වල ගම්මන් පිළගේ කතාවක් යනවා. ඕස්ට්‍රේලියානු ජාතිකයක සම්බන්ධ කතාවක්. සමාගමක් වල කොටස් විකිණීම සම්බන්ධව. මේක ඔව්ද නැද්ද කියලා අපිට කියන්න බෑ. ගම්මන් පිළ එහෙම එකක් කරාද නැද්ද අපි දන්නේ නැහැ තාම. හැබැයි කරා වුණත් නැති වුණත් මේ එන්නේ ගේම් එකක්. ඒක හරි පැහැදිලි. ඒ හරි වෙලාවට ඔපරේෂන් එක කියනවා නැගිටිනට ගන්නවා. දැන් ඔබට එක පේන පාර්ලිමේන්තු එක ඇතුළෙත්. කතා කරන අයට අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ ඔව් සමාන මුතුමාට කුංචි බාධා කිරීමක් කරනවා සයිප්‍රස් රාජ්‍යයේ සිට කුමාරි මහත්මිය අයිබොන්න මුතුමියට කුමාර මහත්මයා ඔව් කුමාරි මහත්මිය කුමාර මහත්මයා ඔව් කුමාර මහත්මා කතා කරන්න මුතුමා කුමාර මහත්මා හලෝ එහෙනම් මතන්නේ අපි කුමාර මහත්මා කතා කරන අතරතුර ඉක්මන් අපි සම්නිවේදන ප්‍රශ්න කරලා තියෙනවා ඔව් සම්නිවේදන ගැටලුවක් තමයි තියෙන්නේ ඉතින් දර්ශන කෙටියෙන් මුතු වෙන්නේ ඒ කියන්නේ ඒ එක තීරණය කරන කුමාර මහත්මා ඔබතුමාගේ ප්‍රශ්නේ හෝ අදහස යොමු කරන්න යාප මහත්මා අයිබොන් ක පිළිගන්නවා අයිබොන් ඔව් කුමාර මහත්මා ඔබතුමාගේ ප්‍රශ්නේ එක දිගට යොමු කරන්න මගේ අදහස उदाहरण सुधा हरी लुक सद्याम लुक देशपाल संबंध अंतिम सुधा अहिंसक लोके දැනට ඇමරිකානු ඩොලර් බිලියන 80 ඉක්මවා ගිය 100කට ආසන්න වන මාකට් එකක්. ඒ කියන්නේ වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම.
ඒ ලෝකේ පුරාම ඊටාම තද බල එක පැත්තක ඇන්ඩිස් කඳු වැටිය පදනම් කරගෙන ඒ පැත්තේ කොකේන් වගා කරනවා ඊට පස්සේ මේ මේ පැත්තේ තියෙනවා ඔබ දන්නා අෆ්ගනිස්තානයේ වට කරගෙන තියෙනවා මේ එකට අපි කියන්නේ গোল্ডන් ක්‍රසන්ට් ඒ කියන්නේ රත්තරන් චන්ද්‍ර වංකය එතකොට ලාඕසය වගේ රටවල් පදනම් කරගෙන මියන්මාරය වගේ රටවල් පදනම් කරගෙන තිබෙනවා গোল্ডන් ට්‍රයැන්ගල් කියලා එකක් කියන්නේ රත්තරන් ත්‍රිකෝණේ හෙරොයින් හැරෙන්වත් බෑ රටවල් වලට මේ ලංකාවේ ඉන්න සියලුම ප්‍රබලයි කියලා කියන අය පුංචි ළමයි වගේ නිකන් ඔයිසි කෙනෙක් සල්ලි වලට ගන්න එක නිකන් පොඩි වැඩක් ඒ කියන්නේ මේ ජනාධිපතිවරු අගමැතිවරු උඩින් හැමන ඇමරිකානු ඩොලර් බිලියන ගණනක බිස්නස් එක හෙරොයින් කියන්නේ මේක ඇත්තට සිම්පල් වැඩක් නෙමෙයි වෙලෙසුදා අනිවාර්යයෙන්ම ওই ගනුදෙනු වලදී මේ ලංකාවේ ප්‍රබල යයි කියා ගන්න අති බහුතරකේ ගනුදෙනු කරලා තියෙනවා ඒ දවස කියවුණා ඔහුගේ ලයිස්තුවේ මේ මැති ඇමතුරුන්ගේ නම් තියෙනවා කියලා අනිවාර්යම ඇති එතකොට කරන්නේ අවසානයේ ඔහුව මොකක් හරි මන් දන්නේ හිටානේද මින නිදහස් කරයිද දන්නෙත් නැහැ ඕනෑක් වෙන්න පුළුවන් ලංකාව මොනවද වෙන්න බැරි දැන් ඔබ බලන්න අපි මේ කතා කරන්නේ කොහේ ඉඳගෙනද සරත් අබේපිටිය කියන මහාධිකරණ මිනිසුරවරයා ගේ ළඟදී බල්ලෙක්වත් මරලා දැම්මා महाधिकरण मिनसूरवरेकुट तुआक्वा पत्कुरा रटवा टीका तीन लोके महाधिकरण मिनसूरवरेकुट वेडिती रटक मे खाऊ वेडिती है लंका कुडु माफिया हेरोइन माफिया हेम रटक मे इतकोट अभी कौर वेडक न्याय दर्शन आने संबंध हेम मणि जाल हेम मणि मिथन साधक पोड़ी वेड ඒකනේ හෙරොයින් ජාවාරම කියන එක ලංකාවේ මේ වෙනකොට මේ අපි වෙන වැඩසටහනක් කරමු. ඈත ගම්නියම් ගම් ඔක්කොම මේ මේ බිල්ලට අරගෙන තියෙන්නේ දැන්. ඒක මහා මේ විසනයක්. විසනයක්. හොඳයි. ඔව්. දැන් අර අපි තජුඩීන් ඝාතනය. දැන් ඒ සම්බන්ධයෙන් දැන් සාකච්ඡාවක් නැහැ ජන සමාජයේ. නමුත් මහා පුවත්පත්වල සිරස්තල මැවුණා මේ ප්‍රවෘත්ති පිළිබඳව. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ ඔබතුමා එතනින් අපි නවත්වන සාකච්ඡාව සම්දර්ශනයක්. ලංකා ලෝකේ පුරාම එහෙම තමයි. දැන් BBC, Al Jazeera, Reuters ඔක්කොම ගත්තත් එහෙමනේ. ඔබ දැක්කනේ දැන් අර ගඩාෆිට ගහන මොහොතේ අපි හිතන්නේ ලංකාව විතරයි කියලා මේක. දැන් ගඩාෆිට ගහලානේ මරන්නේ. ගඩාෆිට කියන්නේ CIA සංවිධානයේ ප්‍රමුඛ උතු සේවාවන් වෙනම වැඩ කරනවා. NATO සංවිධානයේ වෙනම කුලී මැර හමුදා වෙනම. ඒ රටෙම නිර්මාණය කරගත්ත වෙනම කණ්ඩායමක්. මැරේ වගේ ගඩාෆිට ගහලා මරන්නේ. ගඩාෆි වැරද්දක් කරපින්ද නෙමෙයිනේ. ගඩාෆි වැරදි කරන්නේ නැති හේතුව එක නෙමෙයි ඔහු මරන්න. ඒ රට අස්ථාවර කරන්න, ඒ රට තමන්ගේ පාලනයෙන් නතු කරගන්න ඉවර කළා දාන එක කරේ. කැමරා කොහෙද තිබුණේ? ගඩාෆිගේ පැත්තේ කැමරා තිබුණේ නැහැ. කැමරා ඔක්කොම තිබ්බේ ගඩාෆිට ගහන පැත්තේ සේනාංකත් එක්ක. කැමරා තිබුණේ. ලෝකේ පුරාම සම්දර්ශනයක් මේක. මිනිස්සු ඒ කියන්නේ මාධ්‍ය සම්දර්ශන. මාධ්‍ය සම්දර්ශන. ලංකා පොඩි රටක් නේ. ලංකාවේ පොඩි පොඩි සම්දර්ශන. තමන්ට පුළුවන් ඒවා කරනවා. මොකක් හරි විකුණන එදාට. දැන් ඔබ දැක්කනම් එහෙම එදා මේ මට බය හිතුණා මේ පුද්ගලිකව අර මේ සිසුන්ට පහර දීපු වෙලාවේ. ඔව්. අපේ අපේ කැමරා ශිල්පීන් මේක වැරදි නෑ මේක තර්ක කරන්න පුළුවන් මේක ටිකක් කොන්ට්‍රොවර්ෂල් ඉෂු එකක්. මේක දෙපැත්තම තර්ක කරන්න පුළුවන්. හැබැයි ඔබ දැක්කනම් එහෙම අපේ අපිට හැදෙනවා ලෙඩක් දැන් අර දැන් මේ දෙන්නෙක් මරා ගන්නවා. දැන් එකනේ පිහින් අනින මොහොත. මම දඟලන්නේ හොඳම මේ කැමරා කෝණයෙන් මේක වීඩියෝගත කරන්න. මිනිහෙක් දියේ ගිලෙනවා ජනප්‍රිය කාටුන් තියෙන්නේ. එක්කෙනෙක් දියේ ගිලෙනවා මම ස්මාර්ට්ෆෝන් එකේ මේක වීඩියෝගත කරනවා. මෙතනට අපි එනවා දැන් ඉතින්. ලෝකේ පුරාම ඔය මහා සම්මානගත ජනමාධ්‍යකරු මොනවද කරලා තියෙන්නේ මිනිස්සුන්ට වෙඩි තියෙන හැටි යුද්ධ මැද්දේ දිගාවෙලා බඩ ගාලා කකුල් දෙක සරිංගලා ෆොටෝ ගන්නවා වීඩියෝ කරනවා ඊට ඔබතුමා කියන දේ තමයි මේ මේ දැන් මේ 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 නැවත කියනවා දැන් මේ රට ඇතුලේ පවතින මේ දේශපාලනයත් මේ මාධ්‍ය සම්දර්ශනයක් පමණකට වල මේ ලඝු කරනවාද ඔබතුමා සංවාදයක් නැහැ කියන එක මම කියන දර්ශන සිද්ධ වෙන්නේ නාට්‍යයක් ඒ කියන්නේ එළියේ තියෙනවා අපිට hina drama එකක්. ඒක drama එකක්. ඒකේ ස්ක්‍රිප්ට් එක වෙනස් වෙනවා. අධ්‍යක්ෂවරයත් වෙනස් වෙනවා. වාරික චන්ද්‍රිකා, වාරික මෛත්‍රී, වාරික රනිල් තවත් කවුරු හරි අපි නොදන්න NGO කාර්යයේ කවුරු හරි තමයි ස්ක්‍රිප්ට් එක ලියන්නේ. අර මෙගා පිටපත ලියන කෙනා. පිටපත ලියනවා. නළු මාරු කරනවා. ඒ කියන්නේ වීරයා හදනවා. ඒ ටික වෙනවා. මේක දැන් දැන් මේක ප්‍රශ්න කරන්න එපා. මේක ප්‍රශ්න කරන්න ජනමාධ්‍යයක් නෑනේ. ජනමාධ්‍ය කියන්නේ බිස්නස් එකක් නේ. ජනමාධ්‍ය කරන්නේ මොකක් හරි විකුණන එක. ඒව ඇතුළේ හිම ලොකු සංවාදයක් නෑ. ලංකාවේ කොහොමවත් නෑ. ලංකාවේ බලන්නේ කවුරු හරි අල්ලගෙන මොකක් හරි කරලා විකුණගෙන පවතින ක්‍රමයක් හොයන්නේ. දැන් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සංවාදී වැදගත් නේ නිසා දැන් මේ ශ්‍රී ටීවී මේ කැමරා ඉස්සරහා මේ කරන සංවාදී වැදගත් නේ නිසා. දැන් ඔබ දන්නවා ඒ නිසාම අපි ඔබතුමාට ආරාධනා කරේ. අනිවාර්යම දර්ශන. මේක පටන් ගන්න ඕන කොහෙන් හරි මේ පවතින්නේ බෑ අපිට. දැන් ලංකාවේ ඔබ හැවුවනේ දැන් තාජුඩින් ඝාතනය ගැන. මේ ඔක්කොම ගේන්නේ මිනිස්සු බය කරන්නේ. අපිට පේනවා නේද? ඔව් දැන් මේකට උත්තරයක් දෙන්න ඔබතුමා කරුණා කරලා. නොවැම්බර් මාසේ 5 වෙනි බ්‍රහස්පතින්දා අද පුවත්පත ලග්නිම පුවත්පතේ සිරස්තලයේ එවන්ගාඩ්
නීත්‍යානුකූලයි පොලිසිය ලකුණු දාගන්න කළ වැඩක් ඇමති තිලක් මාරපන මේ මොකද්ද මේ සම්දර්ශනේ මේ සම්දර්ශනේ දැන් ඇවිල්ලා තියෙන තීරණාත්මක තැනකට දැන් ඔබට මම ඉතින් පැහැදිලිව කියන්නම් මෛත්‍රී යහපාලන ආණ්ඩුව එහෙම කියන ආණ්ඩුව හිතපු තරමට යකාකළු නෑ දැන් ඔවුන් හිතුවා විපක්ෂය මහින්ද රාජපක්ෂ වට එකතු වෙලා බල ගන්වලා පාර්ලිමේන්තුව පෙන්නලා මිනිස්සු බස්සලා ලොකු දෙයක් වෙයි කියලා හිතුවා එහෙම වෙන්නේ නෑනේ දැන් දැන් වෙන්නේ නෑ දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ ඉතින් දැන් ගාඩ්ද ඔය සිරිලිය ගිනුමද තාජුඩින් ඝාතනයේද ඔක්කොම ඕන වෙන්නේ අර පැත්ත නටනවනන්නේ කියන්නේ එහෙ නටුම මෙහෙ පාලනය කරන්න පාලනය කරනවා දැන් දැන් අපි හිතමු බැරි විලා හරි මහින්ද මම එක තර්කයක් ගිනාවා ඔබ ඇහුවනම් මම ඔබක් ජනමාධ්‍යවල ඒක කිව්වා අභියෝගයක් හැටියට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බලෙන් මොකක් හරි ක්‍රමයකට මිනිස්සු පෙළගස්සලා විපක්ෂ නායකකම ගන්න කියලා මං ඒක ගොඩක් තැන්වල කිව්වා පුළුවන් නම් අරගෙන විපක්ෂය හදලා පෙන්නන්න ආණ්ඩුවක් හොල්ලන්න පුළුවන් විපක්ෂයට දැන් විපක්ෂයක් නැහැනේ ලංකාවේ තියෙන බරපතලම ප්‍රශ්නේ දර්ශන විපක්ෂයක් නැහැ දැන් පාර්ලිමේන්ට් එකේ ඔබට පේනවා මොනවද මිනිස්සු කතා කරන්නේ කියලා ලැජ්ජ හිතෙනවා අහගෙන ඉන්න බය හිතෙනවා ඒ කියන්නේ පොඩි ළමයි වගේ දැන් ඔය ඔබ කතා කරන ඇවන්ගාඩ් සිද්ධිය කියන්නේ මහා සිද්ධියක්නේ කතාවේ හැටියට ලංකාවේ ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් එතකොට කුප්‍රකට ගනුදෙනු තියෙනවලු අපි විශාල ලංකාවේ හිටපු දේශපාලන බලවතුන් සම්බන්ධවලු දැන් දැන් එහෙමනේ කතාව එන්නේ දැන් අවසානයේ මේක විහිළුවක් වෙලා දැන් අවසානයේ මම දැක්ක තිලක් මාරපණ නැගිටලා මොකද්ද කියන අනුරු කුමාර සානායක මොකද්ද විහිළුවක් කරන මිනිස්සු hina වෙනවා ඉවරයි චැප්ටර් ක්ලෝස් කතාව ඉවරයි දැන් මේ මේක බහනක්කම තමයි මේක වෙන්නේ ඇයි මේක වෙන්නේ මේක හරි වැදගත් දර්ශන දැන් FCDI එක හරි මේ අනිත් සිදුවීම් හරි පෙළ ගැහෙන්නේ විපක්ෂය මර්ධනය කරන්න ඔළුව උස්සපු ගමන් ෆයිල් එක දැම්මා හරි දැන් උදේ ගම්මන්පිල මං හිතන්නේ දැන් කතාව නවත්තයි ඉතින් දැන් උදේ ගම්මන්පිලගේ කිල්ලෝට හුණු තියෙන්න ඇති හුණු පොඩ්ඩක් ගත්තා ගෑවා ඉවරයි දැන් හෙට ඉඳලා කතා ඉවරද යාර්ක බිරගන්නේ නැහැ දැන් මම දැක්කද ස්කයිප් කරලා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් කතා කරනවා දැන් නඩු වලට යනවා ලංකාවේ නීතිඥවරයෙක් කියනවා මම ලෑස්ති ඔක්කොම කතා කරන්න ඕන තැනක් කියලා දැන් දැන් ගම්මන්පිලට වෙන විකල්පයක් නැහැ දැන් ඔක්කොම අතහැරලා දැන් යාට වෙනව මේක කරන්න දැන් ඔහු කරා හෝ නොකරා දඩවිම කියන්නේ ඒකනේ දැන් මේ විදිහට දැන් ඔබතුමාම සඳහන් කරන විදිහට දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් නේ ඇවන්ගාඩ් ගනුදෙනුව ආ ඉතාලම කුප්‍රකට ලෝකේ අවිජාවාරමට සම්බන්ධ හුඟා කුටපට කතා ගොඩක් මේක ඇතුලේ තිබුණානේ එතකොට දැන් නීති හා සාමයේ පිළිබඳ කැබිනට් අමාත්‍යවරයාම කියනවා ඇවන්ගාඩ් නීත්‍යානුකූලයි කියලා එතකොට දැන් මේ යන විදිහට අපිට අනාගතේ හෙට දවසේ මොනවද දකින්න පේන්න විඳින්න තියෙන්නේ මහා භයානක තත්ත්වයක් තියෙන්නේ මේක අශුභවාදී කතාවක් නෙමෙයි මං තව කතාවක් ඔබට කියන්න වැදගත් කතාවක් දැන් මේක විවෘතව කතා කරන්න පුළුවන් කාරණයක් ලංකාවේ 80-89 ජවීපේ සම්මුල ඝාතනය කරලා දානවානේ අන්තර මේක නායකයත් එක්කම අතිවිශාල ප්‍රමාණයක් මරලා දානවා එහෙමනේ වෙන්නේ ඒක සාමාන්‍ය ප්‍රතිවාද බාධා කිරීමක් කරනවා කුවේට් රාජ්‍යයේ සිට සම්පත් මහත්මයා ආයිබුවන් ආයිබුවන් ඔව් සම්පත් මහත්මයා කතා කරන්න දැන් මේ මහත්මයා කතා කරා මේ මොනවද දැන් ඕගොල්ලන්ගේ මේ විපක්ෂ නායකකම් පත් කරන්න ඕනේ කියලා නේ විපක්ෂ නායකකම් පත් කරන්න අපේ සිංහල ජනතාවගෙන් මේ කෙනෙක් නැතුව එතකොට දැන් මේ දෙමළ පක්ෂයට දීලා දෙන්නේ සුළුතරයට දීලා දෙන්නේ එතකොට බහුතරයට එතකොට ඔතන පස්සේ පැහැදිලි නේද මට පැහැදිලි නෑ ඇත්තටම වහන්නේ ඔව් ඔව් මං හිතන්නේ සම්පත් මහත්මයා දුරකතනේ විසන්දි වුණා එතුමේ ජාති නතර යම් දෙයක් තමයි සඳහන් කරගෙන ආවේ විපක්ෂ නායක දුහුරය විපක්ෂ නායකකම සුරු ජාතියෙකුගේ අතට පත්වීම සහ බහුතර ජන වර්ගීය නියෝජනය කරන්නෙකුට විපක්ෂ නායකකම නොලැබීම පිළිබඳව තමයි එතුමා කතා කරේ එතුමාට පුළුවන් පිළිතුරකුත් එකතු කරන්න ඔව් ඒ කියන්නේ ඒක ඒක දිහා ජාතිවාදී ඇහැකින් බලන්න මම ලැස්ති නෑ ඒ විපක්ෂ නායකවරයා කවුද කියන එක නෙමෙයි වැදගත් මේ පත්කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ කියන්නේ ආර සම්බන්ධන් විපක්ෂ නායකවරයා බවට පත් වෙන්නේ අර කුමන්ත්‍රණයේ කොටසක් හැටියට ඔහු දෙමළ වීම නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ සිද්ධ වෙන්නේ අර කුමන්ත්‍රණයේ කොටසක් හැටියට ඔබේ දැක්කනම් ඊටාම සිතියම් ගත වෙච්ච සිද්ධියක් ඒක ඒ කියන්නේ මෙහෙමනේ දර්ශන පාර්ලිමේන්තුව ගොඩනගනකොට මේ වතාවේ විපක්ෂය සම්පූර්ණයෙන්ම දුබල කරලා දානවා ඒකට හේතු තිබුණා දැන් දැන් අර දැන් කිල්ලෝටි හුණු තිබිච්ච නිසානේ මේක වෙන්නේ දැන් දැන් විමල් වීරවංශ වගේ කෙනෙකුට අර පාස්පෝර්ට් සිද්ධියම ඇතිනේ හුණු ඉහෙඩ කරවන්න. ඔහුගේ බිරිඳගේ පාස්පෝර්ට් සිද්ධියම ඇති.
එතකොට ඒක එක 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 මෙහෙම කෙවිත අතේ තියාගෙන පාලනය කරනවා. ඔව්. එතන විපක්ෂ මම කියන්නේ නැහැ. එතන එතන විමල් වීරවංශ වත්මන් මන්ත්‍රීවරයාගේ මේ පසුගිය දවස්වල પાස්පෝර්ට් ගනුදෙනුද නැත්නම් එතුමාගේ බිරිඳගේ සිද්ධි දෙකක් නේ. සිද්ධි දෙකක් නේ. දැන් මේ දෙවෙනි සිද්ධියක් දැర్శන දැන් මේක විවෘතව ගත්තොත් එහෙම මෙහෙම හිතන්නකෝ. දැන් දැන් සමාවෙන් පුංචි බාධා කිරීමක් කරනවා. දැන් ඔබතුමා කියනවා මේ කෙවිතක් මේ කෙවිත කියන වචනේ භාවිතා කළා. මේක ගම්මන්පිල මහතාගෙනත් සඳහන් කරා. දැන් විමල් වීරවංශ මන්ත්‍රීතුමාගෙනත් ඔබතුමා සඳහන් කරනවා විවිධ නම් නොකියන බොහෝ පිරිසක් පිළිබඳව ඉඟි ලැබෙනවා. එතකොට දැන් මේ කෙවිත කියන එක භාවිතා කරන එක ඔබතුමා සාධාරණීකරණය කරනවද? ඒක හරි කියලා කියනවද? නෑ ඒක වැරදි. ඒක වැරදි. මම ඔබට කියන්න උත්සාහ කරන්නේ ඒක නෙමෙයි. දැන් දැන් ඔවුන් දැන් මෙහෙමනේ දැන් ඔක්කොම ඇයි විපක්ෂයක් නැත්තේ? ඇයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තු ඕන දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? මිනිස්සු නැගිටවන්න පුළුවන්, ඉඳවන්න පුළුවන්, ඇඟිලි දික් කරන්න පුළුවන්, බය කරන්න පුළුවන්. ඇයි ඒ? අර පොඩි ළමයි වගේ බබ්බු වගේ ඉන්නේ විපක්ෂ කට්ටිය. ඒ වුන් වැරදි කරලා තියෙන ඉඳන්නේ. නැත්තම් පාර්ලිමේන්තු පෙරලන්න පුළුවන්. දැන් මේ මේ තියෙන හැසිරීම දිහා බැලුවාම සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක සංකල්පයක් අනුනේද මේ දෙපාර්ශ්වයකට එකතුනේ? මේකද සම්මුතිය? හොරකම් මම හොරකම අදින්නේ මං කියන දේ කරනවා නම් සම්මුතිය ඒකයි. ඔව් සෞදියේ සිට අපි හිතරට එක් සම්බන්ධ වෙනවා දුරකථන මාර්ගයෙන්. අයිබෝවන් අයිබෝවන් ඔව් දැන් තමයි දැන් ඉතින්ලා මේ දැන් පරණ මිනිනරු දැන් මම පරීක්ෂණ කරන්නේ යනවා. දැන් ඒකත් මේ දැන් ගතගන්නේ විකාර මේ මර්ධනකාරී தත්ත මිනිනරකේව මටම කොහේට මක් තිබුණා අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධයක් තියෙනවා කියන කතාව ප්‍රසිද්ධ කතා කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ. ඒ වගේන විවිධ කතා ආවා. දිනේෂ් කුමාරවර්ධන කොමිසමකුත් පත් කළා. දිනේෂ් කුමාරවර්ධන මේ හිටපු අමාත්‍යවරයා මේ ජනමාධ්‍ය වලට කිව්වා. ඔහු ජනප්‍රිය නාලිකාවකදී කිව්වා පැහැදිලිව මේ මෑත කාලේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව අපි කටයුතු කෙරුවේ නැත්තේ ඔහු අපිට විනාශ කරන්න අවශ්‍ය වුණේ නැහැ. අපි ඔහුගේ දේශපාලන ජීවිතය විනාශ කෙරුවේ නැහැ කියලා ඔහු කිව්වා. පැහැදිලිව කිව්වා ඒක. දැන් ඒක තමයි වෙන්නේ. බටලන්ද අතහැරලා දැම්මා. මිනිස්සු මැරුණා, ඝාතනයෙන් ලක් වුණා. ඒ නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඔක්කොම ඒවා කැත විදිහට අතහැරලා දැම්මා. ඒතර ඒ වාට වගකීම් දෙන මිනිස්සු ඉන්නවා. බොහොම ලස්සනට ඉන්නවා. ඒතර දැන් වෙන්නේ තේකමයි. දැන් මේ මම ඔබට කියන්න උත්සාහ කරන්නේ මේ වෙන්නේ මේකට කෙවිත කියන වචනේ වෙන විදිහකට දාන්නකෝ. ඔව් මේකටත් අපි චූට්ටක් එකතු කරගමු. මොකද මේ ජනප්‍රිය මාතෘකාව බහුගේ කාලෙ තිබුණු රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ බාලපුත්‍රයා යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳීම සම්බන්ධයෙන් උත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා. දැන් ඒ පිළිබඳව මොකද වර්තමාන තත්ත්වය? මුකුත් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ දර්ශන මම නැවත කියනවා වැරදි කෙරුවද නැද්ද කියන එක වෙන මාතෘකාවක්. ඒක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිට අන්තිම ග්‍රාම සේවක වගේ කෙනෙක් දක්වාම වළංගු වෙන්නේ. වැරදි කරලා තියෙනවා නම් ඒ වරදවල මොනවාද? ඒවට කළ යුතු කුමක්ද? ඒ වෙන කතාවක්. මේ වෙන්නේ ඒක නෙවෙයි. මේ වෙන්නේ මේක ඇවිල්ලා මේ තනිකර මේ බ්ලැක් ඔපරේෂන් එකක්. මේ කළු මෙහෙයුමක්. එක්තරා මොහොතක මට මතකයි ඔය සුනන්ද දේශප්‍රිය. මම ඉඳලා ලංකාවේ දැන් ඇති සුනන්ද එදවස චන්ද්‍රිකා පාලන සමයේදී යුක්තිය පුවත්පත් කාලයක් වැඩ කෙරුවා. ඊට පස්සේ ඔවුන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හරහා යම් යම් දේවල් කරමින් ජනාධිපති චන්ද හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව යම් යම් දේවල් සිද්ධ වුණා ඒ කාලේ. එතකොට එක්තරා මොහොතක ඔහුගේ පවුලේ අයව ඔහුගේ බිරිඳ ඇතුළු යම් යම් සමාජිකාවන් කට්ටියක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ බ්ලැක් ඔපරේෂන් එක ටැකල් කරනවා කියන එකට වෙන සිංහල හොඳ වචනයක් හොයන්න ඕනේ. ඔවුන්ව ගන්නවා තමයි පැත්තට. ඒ සුනන්දගේ මොන හරි සිද්ධි ටිකක් හොයලා කියනවා අපි ඔබලම කියන මාධ්‍යෙට ඔය රංගි බණ්ඩාර දෙක කරා. රංගි බණ්ඩාර එක්තරා වෙලාවක උපවාසයක් කරනවා කොහේ හරි තැනක. මං හිතන්නේ පාර්ලිමේන්තු කිට්ටුව. ඔහුගේ හිටපු බිරිඳාවයි තවත් කවුද අරන් එනවා. ගෙනල්ලා එතන කලබලයක් ඇති කරලා ඒව තමයි අර බ්ලැක් ඔපරේෂන් කියන්නේ. කළු මෙහෙයුම්. මේ වෙන්නේ හිම එකක්. දැන් හොයලා හොයාගන්නවා කතාව. දැන් තව මං වැදගත් කැලක් මෙතන එකතු කරන්න ඕනේ මේ වෙලාවේ ලංකාවේ. මම මේක වගකීමෙන් කියනවා. මම මේ Facebook හරහා සමාජ වෙබ් අඩවි හරහා YouTube හරහා විශාල වැඩ කොටසක් කරන මේ මොහොතේ social media පරිසරත් ඉන්න මේ වෙලාවේ ලංකාවේ විශේෂඥ කණ්ඩායමක් හොඳටම පුහුණුව ලැබපු කණ්ඩායමක් ඊටාම නම හදාගත්ත කණ්ඩායමක් කළු මෙහෙයුමක් දියත් කරලා තිනවා. මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් දියත් කරලා තිනවා. සමාජ ක්‍රියාකාරකකින් කොහොමද මේ වෙබ් අඩවි හරහා එහෙම නැත්නම් මේ සමාජ වෙබ් අඩවි හරහා බිම දාන්නේ? ඒ කියන්නේ හුඟක් තියෙන fake accounts,
හොර ගිනුම් හදලා තියෙනවා නිකන් නිරූපිකාවන්ගේ පින්තූර දාලා ඒ කියන්නේ කාන්තාව විශ්ෙන් අල්ල ගන්න පුළුවන් දකාව හරි දැන් දර්ශන්ට ගෑනු ළමෙක් චැට් කරනවා නිකන් බොහොම මේ මේ ආසහිතන විදිහට දර්ශන් දන්නේම නැතුව ඒ පාරේ ගිහිලි ඉවර වෙනවා ඒක ඒක කරන්නේ අර වගේ මධ්‍යස්ථානෙක ඒක සංවිධානාත්මක මේ වෙලාවේ ලංකාව වෙනවා මම වගකීමෙන් කියනවා හැමෝම පරිස්සමින් ඉන්න මම මේ ගැන රිසර්ච් කර කර ඉන්නේ අපිට එනවා විවිධ තොරතුරු අපි ඔය කියවනවා මේක සයොප් එකක් ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මෙයන්නේ හලු ඔපරේෂන් එක විද්‍යාත්මක එක්තරා විදිහක ප්‍රහාරාත්මක කටයුත්තක් ප්‍රහාරාත්මක කටයුත්තක් මේ මේක මේක හරිම දරුණු මේ මේ හැම වචනෙම ගන්න පුළුවන් ඒක කලු මෙහෙයුමක් මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් ත්‍ස්තවාදයක් මේ ඔක්කොම මේ ඔක්කොම එකතු කරන්න පුළුවන් ඇත්තටම දැන් ඔය ඔබ ඔය කියපු සිද්ුවීම් පෙළම ඔය සිරිලිය ගිනුම අවන්ගාඩ් එතකොට ඔය මේ මේ තාජුදින් ඝාතනය මේ ඔක්කොම තුල තිබෙන හැසිරීම අපිට ඕන නම් තර්ක කරන්න පුළුවන් ත්‍රස්තවාදයක් කියලා. දැන් පාර්ලිමේන්තුවේ හැසිරීම හරියටම ගත්තොත් ත්‍රස්තවාදයක්. ත්‍රස්තවාදී කියන්නේ මොකක්ද දර්ශන? ත්‍රස්තවාදී කියන්නේ සම්මුතියට ඉදිරි යන එක. ඒ ත්‍රස්තවාදයක් නේ. දැන් ඒ සම්මුතින් බිඳලා නැතිනේ පාර්ලිමේන්තුවේ තුලින් නේ. මොකක්ද ජාති ගණ්ඩුව කියලා එකක් නැහැ. ඒක බොරුවක්. ජාති ගණ්ඩුව කියන්නේ ඔහොම එකක් නෙවෙයිනේ. මෙතන කරේ Tamanට හීලෑ වෙන කට්ටි අරගත්තා. වරදාන දෙන කට්ටි අරගත්තා. ඔය දුර්වල චරිත ටික අරගත්තා. ඉන්නේ නැති කට්ටියට අර ෆයිල් ටික ඇදලා හිටපිට ඉද කරා. ඔකටම ජාති ගණ්ඩුව දැන් අනිත් පැත්තට කතා කරන්න බෑ හේතුව අරක. දැන් දර්ශන මම කළු සල්ලි හොයනවා නම් මට හොර ගිනුම් තියනවා නම් මම හෙරොයින් බිස්නස් කරනවා නම් මට කතා කරන්න බෑනේ මට එක ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න තියෙන්නේ. කෝල් එකක් දාලා ගිනු අරක අදිනවා පරිස්සමෙන් හිටපන් හෙට ඉඳලා මම බොහොම හොඳට ඉන්නවා. ඒ කියන්නේ හෙට සිට තැම්පත් වෙනවා එහෙමයි. තැම්පත් වෙනවා. හොඳ චරිතයක් වෙනවා යානිකා. දැන් පාර්ලිමේන්තුවේ සමහර චරිත දැක්කම පුදුමී වෙනවනේ. කොහොමද මෙහෙම වෙන්නේ කියලා. මේ ඒ හිටියේ මිනිහද කියලා. ඒ මුකුත් මේ මේ මනස වෙනස් වෙලා නෙමෙයි. इंजक्षन निशा ඔව් ඔබතුමාගේ ප්‍රශ්නේ ඔබතුමා එක දිගට යොමු කරන්න. මම තනිය රූපවාහිනිය යන්ත්‍රය අනුගමනය නොකරමින් මම නම් ඔය මේ කතා කරේ මේ අපේ බණ්ඩාර ජයමාත්‍රේ මේ කතා කරන්නේ මොකද මේ ඔය පිටුවලට දැන් අපිත් මේ සීටී නාලිකාවේ දැකලා බලනවා වර්ධරම් බල බලෙහෙලි කරවුව මේ ඒවත් තරම් තුනතරම් බලනවා. ඉතින් හැම තරහම ඒ පිටුවට අනන්ත ප්‍රමාණ දේශ පාලන වෙනවා එක එක එනවා. නමුත් ඒ රට ආදරේ අපිට වදන් අහලා බලලා දැන් කිව්වා කියන්නේ ඒ ඡාප මහත්තයාගේ වැරදිගත් මනුස්සය මොකද කියන්නේ දේශපාලනිකේ පහලකන්නේ කතා කරන්නත් ඒක ඒක මොකද අපිට රටේ ඉතරන උත්තරසන්න අදාපික තරංගෙන් ජාතියේ තම දේශපාලනිකය කියන්නේ මොකද හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට ඔබතුමා අදහසක් ඉදිරිපත් කරා ඡාප බණ්ඩාර මහත්මයා පිළිබඳව दर्शन තියෙනවනේ මේ තාත්තා මේ අම්මා මේ අයියා මේ නංගි මේ අපේ කුසියොම එකඟතාවයක් තියෙනවනේ සම්මුතින් වගේක් දැන් වේගෙම බිඳ බිඳ බිඳමින් යනවා දැන් ඔහු ඔහුගේ කතාවේ තියෙන්නේ ඔය ඒ වචනය පාවිච්චි කරන්නේ කාලකන්ණි කියලා ඒ ඔහුගේ ආවේගීනේ දැන් ඡන්ද දායකයන්ට හිතෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා මම ඡන්ද දෙන්නේ මේකටද අපි බදු ගෙවන්නේ මේකටද එහෙම හිතෙනවනේ දැන් ඉස්කෝලේ ගුරුතුමා ගන්න නැත්තම්
විනිශ්චයකාරවරු කරන්නේ බොරුණා. ඔහු නඩු ඇද ඇද කල් ගන්නවනා. අල්ලස් ගන්නවනා. නීතිඥවරු දෙපැත්තෙම සල්ලි අරගෙන යුක්තිය යුක්ති විනාශ කරලා දානවනා. අපිට අපේ කතාව කියන කෙනෙක් නැත්තම් වෙන්න පුළුවන් දේ තමයි සිවිල් කැරලිය තියෙන පුළුවන්. මම කියන්න හදන්නේ ඒකයි. දැන් මේ කතා කරපු මේ සහෘදයාගේ හඬේ තියෙන හිම එකක්. දැන් ඊළඟ භයානකම තත්ත්වය තමයි ඔබ දැක්කන ඔය ඒ කියන්නේ අපේක්ෂා බංගවත්වයට පත් වෙන්න පුළුවන්. මේක ධර්ම තත්ත්වයක්. ඒ කියන්නේ දැන් මෙහෙම ගියාම වෙන්න පුළුවන් දේ තමයි මිනිස්සුන්ට මිනිස්සු මොකක් කරයිද දන්නේ නැහැ. උණක් වෙන්න පුළුවන් හොඳට මතක තියාගන්න දර්ශන ලංකාවේ පුංචි දෙයක් එකතු කරන්නම් මේ අපිට කාල වේලාවත් අවසන් වෙලා තියෙන්නේ. දැන් ඌන පූර්ණයක් ගේන්න පසුගිය දවසක අනුරාධපුරයේ සිදු වූ ආන්දෝලනාත්මක ඝාතනය. ඔව්. කරාටේ ශූර වසන්ත සොවිසාගේ ඝාතනය. දැන් සමාජයේ උත්සාහ කරනවා පිළිතුරු සපයන්න අතීතයට සහ වර්තමානයට. ඒක දුබතුම ඔය කියාගෙන ඉන්නේ. ඔව්. ඒ දරුණු තත්ත්වය දැන් බලන්න මේ සිද්ධියම ගත්ත එක හොඳයි. මේ ඔය කරාටේ ශූර වසන්ත කියන එකම වැරදිනේ. දැන් මම දැකලා තියෙනවා මේ මේ රූපහායි නාලිකාවල ඇවිල්ලා මේ විවිධ මේ සැකකරුවන්ගේ ඒවත් කියන්නේ අනවර්ත නාම වලින් කතා කරන මේ පොලිස් ප්‍රකාශ කරන විනිශ්චයකාර මේ මේ නීතිඥවරු ඒක වැරදි. අනවර්ත නාම ඒක වැරදි. දැන් මම දැක ප්‍රධාන නාලිකාවල ලංකාවේ ප්‍රවෘත්ති වලට කියන්නේ කරාටේ ශූර වසන්ත. ඒක තේරුම නිකන් යට තියෙන පොඩි මේ අදහසක් නිකන් අර අර කරාටේ කාර්යයත් ඉවරයි වගේ එකක්. මේ කරාටේ දැනගෙන හිටියට මූට ගැහුවානේ වගේ එකක් තමයි යට තියෙන්නේ නිකන්. අර අර ඒක නිකන් යට අලවල වගේ. අලවල වගේ. දැන් බලන්න ලංකාවේ ඔබ දැක්ලා ඇති ඔය මේ ස්ත්‍රී දූෂණ ගැන තියෙන්නේ කියන්නේ සුරූපී තරුණියක් වනේ දූෂණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලියන පුද්ගලයා ඒ ආශාවදිට ගන්නවා. ඌට ප්‍රබෝධයක් ඒක. ඌ ප්‍රබෝධයට පත් වෙන්නේ මේක ලියන්නේ. මේ මේක අපි නැවත කතා කරන්න ඕනි. මේ මාධ්‍යහිතය ගැන. ඒ වසන්තක සිද්ධිය ගියාම ඒ සිද්ධිය පිටිපස්සේ තියෙන්නේ මේ ඒ ඒ බලන්න ඒ සිද්ධිය වෙන්නේ බොහොම මේ මහාරයත් නෙමෙයි. ඒ කියන්නේ ආරක්ෂාව තියෙන නගරයක් අර පෝර ඌර ඇඳගෙන ඉන්නේ නිකන් අර CCTV කැමරා පද්ධතියක් තියෙන්නේ. ඒ ඇවිල්ලා ඒ කරපු එක එක අති භයානක සංහාරයක්. ඒක ඉතාම දරුණු සිද්ධිය අපිට සංඥාවක් දුන්නා. අපි දැන් මං ඉස්සෙල්ලා කිව්වේ ඒ කියන්නේ මහාධිකරණ මිනිසුරුවරේ මට පුංචි ආරාධනාවක් කරනවා විනිතු තප්පර 45කින් ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන්න කියලා. හරි. මහාධිකරණ මිනිසුරුවරයා ගේලඟ බල්ලෙක් වගේ මරලා දැම අපි ගණන් ගත්තේ නැහැ. වසන්ත කියන පුද්ගලයාගේ ගෙදරට ඒ ඔහුගේ ආයතනයට අවිල්ල දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර බලන් ඉන්න බැරි තරම් බිහිසුණුගේ එක. අපි ඒක ගැන වගේ වගක් නැහැ. ඒ මදිවට දැන් ඒ ඒ ප්‍රහාර එල්ල කරපු පුද්ගලයාගේ වීඩියෝ පටක් නිකුත් කළා. අර ISIS සටන්කාරයෝ වගේ. දැන් නිකන් පොඩි අදහසක් කියනවා නිකන් ඒක දහපෙක හොඳයි වගේ එකයි නිකන් ක්ලබ් එකක් ක්ලබ් එකේ මොනවා හරි වැරදි වැඩ කරන්නේ නැති කොච්චර වුණත් නිකන් හොඳ කොල්ලෝ ටිකක් මේ කරන්නේ නැති වගේ එකකුත් ඇවිල්ලා. මම කියන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමය කතිකාවකින් අපි ගොඩනැගුවේ නැත්තම් ඒක පිස්සංගේ ලෝකයක් බවට පත් වෙනවා. අපරාධකාරී ලෝකයක් බවට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීනේ දැන් පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී. හරිනේ ඉතින් ඕනෑ කරන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන් එක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඕන එකක් කරන්න පටන් ගත්තොත් ත්‍රස්තවාදයකින් සිවිල් කැරල්ලකින් මහා අපරාධ පෙළකින් රට ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා සබුද්ධිකව හිට ගන්න පටන් ගන්න. හොඳයි. බොහොම ස්තුතියි. අපි සබුද්ධිකව ඔබව දැනුවත් කරන්නට සවිඥානිකව ඔබගේ දැනුමට වටිනාකම් එකතු කරන්න තමයි ශ්‍රී ටීවී රූපවාහිනිය මෙහෙමත් වැඩසටහන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙවැනි බ්‍රහස්පතින්දා වගේ දවස්වල. අපි ප්‍රවීණ මාධ්‍යවේදී ඒ වගේම සමාජ දේශපාලන ආර්ථික විශ්ලේෂකයෙකු වන විචාරකයෙකු වන චාපා බණ්ඩාර මහතාට අපි ස්තුතිය පුද කරනවා. අපි නැවත අනාගතයේ දිනක අපි නිෂ්පාදක කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා අපි පැය දෙකක තුනක වගේ කාලයක් අරගෙන අපි මේ විදේශගත ජනතාවට කියමු හෙට දවසේ ඔබ ගත යුතු තීන්දුව මොන වගේද අපි ඒකේ හැඩතල ටික හදලා දෙන්න උත්සාහ කරමු. නැවතත් ඔබතුමාව හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි සමු ගන්න ඔබතුමන්ට සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි. සුබ රාත්‍රිය. හොඳයි අපේ විදේශගත ඥාති හිතවතුන්ගෙන් අපි සමු ගන්නවා. නැවතත් මේ වගේම රාත්‍රියක අපි චාපා බණ්ඩාර මහතා සමග සම්මුඛ වෙමු. එතෙක් අපි ඔබට සමු දෙනවා සුවබර ප්‍රීතිමත් රාත්‍රියක් අවසානයේ ඔබටත් රටටත් Jai Shri Krishna.